අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් සමාගමේ අධ්‍යක්ෂ සුෂේන රණතුංග මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ e-learning එහෙම නැත්නම් e-අධ්‍යයන ශාස්ත්‍රය පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නවා අධ්‍යාපනය සඳහා විශාල මුදලක් ආයෝජනය කරනවා රටක්, ඒ වගේම දෙමව්පියන් සමාජයක් මේ අධ්‍යාපන ශාස්ත්‍රය සඳහා ආයෝජනය කිරීමේදී පාසලක් තුලට ගිහිලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි අධ්‍යාපන ආයතනයක් තුලට ප්‍රායෝගිකව ගමන් කරලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජාත්‍යන්තරව තිබෙන අධ්‍යාපනය, ඕනෑම තැනක තිබෙන අධ්‍යාපනය තමන්ගේ ගෙදර පරිගණකයක් ඉදිරි, එහෙම නැත්නම් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරලා ඉගෙන ගැනීමේ හැකියාව වර්තමානයේ ලෝකයේ සංවර්ධනය වෙලා තිබෙනවා. මේ e-learning එහෙම නැත්නම් මේ ඉතාමත්ම පහසුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඊ අධ්‍යන ශාස්ත්‍රය පිළිබඳව අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාව මේ ශාස්ත්‍රයට සම්බන්ධ කරගනිමින්. අයිබෝන් කිය ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන් කිය. ඇත්තරම දැන් මම හිතන්නේ ඔබ මේ ශාස්ත්‍රය පිළිබඳව ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරලා තිබෙනවා. විශේෂම ඔබගේ සමාගම ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් සමාගම මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන යෙදවුම් විසඳුම් ඉදිරිපත් කරපු සමාගමක්. එතකොට වර්තමානයේදී දැන් ලංකාව අරගෙන අපි කතා කරාට පස්සේ මේ e-learning කියන එක කොහොමද ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ? මම හිතන්නේ මුලින්ම e-learning කියන්නේ මොකද්ද කියලා කියලා ඊට පස්සේ කොහොමද ලංකාවට මේක වැදගත් වන්නේ කියන කාරණේ පැහැදිලි කළොත් හොඳයි. ඔව්. දැන්ත e-learning කිව්වහම මම හිතන්නේ අපිට ගොඩක් සමීප වචනේ තමයි e-commerce කියන වචනේ. අපි ගොඩක් අහන වචනේ. ඒ කියන්නේ e-වාණිජ්‍ය. වාණිජ්‍ය බැංකු ගනුදෙනු සඳහා ඒ වගේ දේවල් වලට අපි ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පාවිච්චි කරන එක. දැන් e-learning කියන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අධ්‍යාපනයට කොහොමද පාවිච්චි කරන්නේ, භාවිතා කරන්නේ කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. දැන් අපි ටිකක් උදාහරණයකුත් තරම් කිව්වොත් දැන් ගුරුවරයෙක් වෙන තැනක ඉඳලා ඔහුගේ ඔහුද ලබා දෙන දේශනය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, ඒ කියන්නේ යම්කිසි ආකාරයට ඒක විකාශය කළා වෙන තැනක ඉඳගෙන ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒක ප්‍රායෝගික උදාහරණ කීපයක් කිව්වොත් ඇත්ත වශයෙන්ම දැන් අපි ගත්තොත් විශාල රටවල් ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තොත් තියෙනවා පෙළක් කුඩා නගර. ඒ නගරවලට සමහර වෙලාවට අවශ්‍ය ගුරුවරු එහෙම යවන්න අමාරුයි. මොකද ඒ පහසුකම් නැහැ ඒගොල්ලන්ට ගිහිල්ලා ඉන්නේ, ඒගොල්ලන්ට ගිහිල්ලා කරන්න තරම් දෙයක්වත් නැහැ. ඒකින්ද ඒ ළමයින්ට හැබැයි උගන්වන්නත් අවශ්‍යයි. ඉතින් ඒගොල්ලෝ බහුල වශයෙන් භාවිතා කරනවා මේ e-learning තාක්ෂණය අන්තර්ජාලය හරහා මේ පහසුකම් ඒගොල්ලෝ දෙන්නේ. ඒකට අවශ්‍යයි e-learning platform එකක් කියලා එකක්. ඒ e-learning platform එක දැන් සාමාන්‍යයෙන් දියුණු රටවල් වල නම් හැම රටකම වගේ මේ වෙනකොට තියෙනවා. ඒ platform එක උඩ අපේ syllabus එක ඒගොල්ලෝ, ඒ කියන්නේ ඒ රටේ syllabus එක 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 විදි වලට, ඒ කියන්නේ text document හැටියට, ඊට පස්සේ video හැටියට, voice recording හැටියට එක එක විදිහට පාසලක කරන පන්ති කාමරේ කරන දේ ඒගොල්ලෝ record කරලා එහෙම මේ තාක්ෂණය හරහා අර platform එකෙන් අර ළමයින්ට ලැබෙන්න සලස්සනවා. ඉතින් සමහරවිට හැතැක්ම දහස් ගාණක් කිලෝමීටර් දහස් ගාණක් ඈත ඉන්න ළමයින්ට පන්ති වලට සහභාගී වීමේ අවශ්‍යතාවය හැකියාව මේ තාක්ෂණය ඔස්සේ ලැබෙනවා. දැන් ඔබ ওই platform එකක් එහෙම නැත්නම් පද්ධතියක් ගැන කතා කරේ, දැන් ඔබ ඕස්ට්‍රේලියාව උදාහරණයක් විදිහට අරගත්තා. ඒ කියන්නේ මේ පාසල් පද්ධතිය තුල e-learning එහෙම නැත්නම් e-අධ්‍යන කටයුතු ඉගෙනවීම සඳහා පද්ධතියක් සකස් කිරීම ගැනද ඔබ මේ සඳහන් කරන්නේ? ඔව්, ඒක එක දෙයක්. ඒ කියන්නේ පද්ධති කිහිපයක් තිබෙන්න පුළුවන්. එකම පද්ධතිය වැඩ කීපයකට පාවිච්චි කරන්න පුළුවන්. එකම පද්ධතිය. ඔව්, එකම පද්ධතිය. අපිට තවත් පැහැදිලි කරොත් දැන් උදාහරණයක් විදිහට දැන් ලංකාව උදාහරණයක් ගත්තොත් ලංකාවේ පාසල්වල දරුවන්ට ඊ අධ්‍යයන කටයුතු කළ යුතුයි. එතකොට ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ අනුමත කරපු යම්කිසි පද්ධතියක් දැන් ඔබ කියන ආකාරයට පද්ධතියක් අවශ්‍යයි නේද? අවශ්‍යයි. ඒතර ඒ පද්ධතියම රාජ්‍ය සේවකයන්ට e-learning අධ්‍යන කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්ද? ඒතර ඒ ස්නා වෙනම පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නැද්ද? නෑ.
අපිට පැහැදිලි කරන්න තවදුරටත් ඒක ඇත්තටම මේ platform එක කියලා කියන්නේ e-learning platform එක කියන එක හැදුවාම තියෙනකොට දැන් ඒක අපි හිතමු බැංකුවකට දැන් අපි ගත්තොත් ලංකා බැංකුවේ සේවකයෝ ඉන්නවා කියලා 20000ක් විතර ඒගොල්ලන්ට දැන් හැම අයවැයක් අවසානයේම අපේ නීති පද්ධති වෙනස් වෙනවා මුදල් පිටරට ඇවිමේ නීතිය විසුද්ධි කරන නීතිය ඒ වගේ දේවල් වෙනස් වෙනවා ඉතින් මේ බැංකුවේ ස්ටාෆ් එක ට්‍රේන් කරන්න ඕනේ ඒක ස්ටාෆ් එක ට්‍රේන් කරන්න දැන් කරන්නේ ගොඩක් වෙලාවට කොහේ හරි ලොකු හෝල් එකකට හරි කොහෙට හරි ඒ එක්සිකියුටිව්ස් ලව ගෙනල්ලා ඒගොල්ලන්ට පන්ති කාමර විදිහට ට්‍රේන් කරගෙන යන එක තමයි කරන්නේ. එතකොට විශාල වියදමක් සහ හැම එක වෙලාවක මේ හැමෝම මෙතෙන්ට පැමිණීමේ අවශ්‍යතාවය වගේ දේවල් තියෙනවා. නමුත් මේ e-learning platform එකක් තියෙනවා නම් මේක අපි ඒ කරන lecture කවුරු හරි ඒක හරියට record කරලා ඒකට අවශ්‍ය දත්ත ටික ඒ platform එකට දාලා තිබ්බහම අර සේවකයින්ට කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෙලාවක අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් ඒක හදෑරීමේ අවශ්‍ය හැකියාව ඇති වෙනවා. ඒගොල්ලන්ට ඊට පස්සේ ඒකෙන්ම පුළුවන් ටෙස්ට් ප්‍රශ්න පත්‍ර conduct කරන්න, exams conduct කරන්න පුළුවන්. ඒකෙන්ම පුළුවන් evaluate කරලා results දෙන්න, marks දෙන්න. ඒකෙන්ම සර්ටිෆිකේට් එකක් ජෙනරේට් කරලා දෙන්න පුළුවන්. දැන් e-learning පද්ධතියකින් වෙන්නේ ඒ වගේ දෙයක්. ඉතින් දැන් ඔය බැංකුවට කරන දේම පාසලක ශිෂ්‍යයන්ගේ කරිකියුලම් එක දාලා කරන්න හැකියාව තියෙනවා අර පද්ධතිය හරහා. එතකොට දැන් ලංකාව තුලේ පද්ධතිය ගොඩනගලා නැද්ද තාම? ලංකාව තුල කීප දෙනෙක් ආයතන කීපයක් ඒ වගේ පද්ධතිය මේව කරලා තියෙනවා, ඩිවලොප් කරලා තියෙනවා. අපේ ආයතනයත් ඒ වගේ පද්ධතියක් මේ වෙනකොට ඩිවලොප් කරලා තියෙනවා. දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන කීපයක් ඒගොල්ලන්ගේ එක්සිකියුටිව් ට්‍රේනින් වලට මේ පද්ධතිය භාවිතා කරනවා. එතකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙවැනි පද්ධති ලංකාවේ කොහොමද භාවිතා කරන්නේ? ඇත්ත වශයෙන්ම කියනනම් මගේ දැනුම හැටියට දැනට එහෙම පද්ධතියක් ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍ය අධ්‍යාපනයට පාවිච්චි කරන විදිය පේන්නේ. දැන් ඔබ සඳහන් කළා දැන් ඔබගේ සමාගම ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් සමාගම මෙවැනි පද්ධතියක් භාවිතා කරනවා. තවත් සමාගම් කිහිපයක් මෙවැනි පද්ධති භාවිතා කරනවා. හැබැයි ලංකාවේ අධ්‍යාපනය සඳහා මෙවැනි පද්ධතියක් භාවිතා කරන බවක් නැහැ කියන අමාරු කියන කාරණය. ඒතකොට ඒක මොකද්ද? ඒ කියන්නේ දැන් මෙවැනි පද්ධති දැන් ඔබලා සකස් කරත් අධ්‍යාපනය සඳහා මෙවැනි දේක් භාවිතා කරන්නේ නැත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ හෝ රජයේ හෝ එවැනි පද්ධතියක් තෝරාගත යුතුයිද? ඒ තෝරා ගැනීම මේ වෙනකන් කළා නැද්ද? මම දැනුවත්ව නම් කළා නැහැ. මොකද මම මගේ පාසලත් එක්ක සම්බන්ධ වෙලා මේ සුහුරු පන්ති කාමර කියලා ස්මාර්ට් ක්ලාස්රූම් වගේයක් හදාගෙන යනවා මේ දවස්වල. ඉතින් අපි බැලුවහම මේ ස්මාර්ට් ක්ලාස්රූම් එක හදලා ඒ ස්මාර්ට් ක්ලාස්රූම් එකේ මොනවද කොහොමද ඒ ස්මාර්ට් ක්ලාස්රූම් එක හරහා ළමයට උගන්වන්නේ කියලා උගන්වන්න කන්ටෙන්ට් එක නැහැ. ඒ කියන්නේ දැන් ස්මාර්ට් ක්ලාස්රූම් එක අන්තර්ගතයෙන් සකස් කළ ප්‍රොජෙක්ටර් එකක් දාලා ස්ක්‍රීන් එකක් දාලා ලස්සන මේස ටිකක් දාපු පළියට ඒක ස්මාර්ට් ක්ලාස්රූම් එකක් වෙන්නේ නැහැ. ස්මාර්ට් වෙන්න නම් අර අපේ කරිකියුලම් එක ස්මාර්ට් විදිහට කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනි අර ප්ලැට්ෆෝම් එක උඩ. දැන් අනික් එක දැන් ලෝකේ ප්‍රවණතාවය තමයි වෙන රටවල් වල ගේමිෆයිඩ් ලර්නින් කියන එක. ඒ ගේමිෆයිඩ් ලර්නින් කියලා කියන්නේ ළමයි ගොඩක් දැන් පුරුදු වෙලා තියෙන්නේ කම්පියුටර් ගේම්ස් වලට එහෙම. ඉතින් ඒක භාවිතා කරනවා උගන්වන්න ළමයින්ට. ඒ කියන්නේ ක්‍රීඩාවතුලින් අධ්‍යාපනය ඒක පරිගණක ක්‍රීඩාව වගේ ඒ කියන්නේ නිකන් අපි හිතමු අපි පොතක තියෙන අභ්‍යාස පොතක තියෙන ඒවා ස්කෑන් කරලා PDF ෆයිල් එකක් හැටියට දාලා ළමයින්ට කියවන්න කිව්වට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙලෝ රහක් නැති දෙයක්. රහක් නැති දෙයක් ඒක අර අර තියෙන ළමයි බලන්නේ නැහැ. දේ මේකයි. ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ. e-content කියන එක ඊට වැඩිය වෙනස් දෙයක්. ඒකේ කාටුන් දාන්න ඕනේ. ඒකේ interact
ඇක්ටිව්නස් එකක් තියෙන්න ඕනේ ළමයා දාන්න පුළුවන් ඒකත් එක්ක මේවා කරන්න ඕනේ ඊට පස්සේ ඒකේ පොයින්ට් ස්කීම්ස් වගේ ඒවා තියෙනවා ඒ එක එක ස්ටේජ් එකක් පැන්නහම ඊළඟ එකට යන්න ඒ ළමයා ලකුණු කීපයක් අරගෙන තියෙන්න ඕනේ එතකොට එයාට චැලෙන්ජ් එකක් තියෙනවා ඊළඟ එකට යන්න එහෙම ගිහිල්ලා එයාට achieve කරන්න පුළුවන් අවසාන ගෝල් එක අපි මද විරාමයක් ලබා ගන්නවා විරාමෙන් පස්සුව නැවතත් සාකච්ඡාව සම්බන්ධ විරාමෙන් පස්සුවම නැවතත් එක්වන්නේ BIS 24 ව්‍යාපාරික සාකච්ඡාව සමගද අප සමග කතා බහ සිටින්නේ ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් සමාගමේ අධ්‍යක්ෂ සුශේන රණතුංග මහතා අපි කතා කරමින් සිටින්නේ e-learning එහෙම නැත්නම් e-අධ්‍යයනය පිළිබඳව ඔබ ඉතාමත්ම වැදගත් තැනකට මේ මාතෘකාව රැගෙන ආවා මොකද මේ සුහුරු පන්ති කාමර එහෙම නැත්නම් ස්මාර්ට් ක්ලාස්රූම් කියන කතාව වර්තමානයේ වන විට ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම ලංකාවේ පාසල් පද්ධතිය සුහුරු පන්ති කාමර බවට හැරවීමේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සාහයක් වෑයමක් වැඩසටහනක් තිබෙනවා එතකොට දැන් ඔබ ඔය කියන පද්ධතිය ඒ කියන්නේ මේ e-learning සඳහා භාවිත කරන e-අධ්‍යයන පද්ධතියත් අවශ්‍යයි කියන කාරණේ ඔබ මතු කරනවා ඒ වගේම පන්ති කාමරයක් ලස්සනට තිබුණාට ඒ තුල පරිගණක තිබුණාට මේ කන්ටෙන්ට් එහෙම නැත්නම් මේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමෙන් තොරව මේ අභියෝගය ජයගත නොහැකි කියන කතාවයි ඔබ සඳහන් කරන්නේ එතකොට ඔබට යෝජනා කරන්න පුළුවන්ද මේ e-learning එහෙම නැත්නම් මේ e-අධ්‍යයන කටයුතු ලංකාවේ ප්‍රචලිත කරලා අපේ දරුවන්ට අනාගත ලෝකය විවෘත කිරීම සඳහා අපි කොහොමද වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ? ඔව් අනිවාර්යයෙන්ම අපි මේක කළ යුතුයි ජයන්ත ලංකාවේ එකක් තමයි අපේ විශාල වශයෙන් දුෂ්කර පැතිවලට එහෙම ගියාපුවම අපි එක එක ප්‍රෝග්‍රෑම්ස් වලට යනවා ගියාපුවම දකිනවා ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා. සමහර වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමට අවශ්‍ය දේවල් තියෙනවා. ඒ වෙලාව ඒ වගේ අවශ්‍යතාවන් වලට ගුරුවරු දුරපැතිවල එහෙම හොයා ගැනීම ඒ අපහසුතාවයක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මාධ්‍ය විද්‍යාලේ අපි දන්නවා. ඒ කියන්නේ මේක තමයි කටුක ඇත්ත තිත්ත ඇත්ත. ගොඩාක් නාගරික වශයෙන් තමයි බොහෝ දෙනා ගුරු වෘත්තියේ පවා යෙදෙන කැමති. දුෂ්කර දුරබැහැර ඈත පළාත්වල පාසල්වලට යන්නට ගුරුවරුන් මැලිකමක් දක්වනවා ගණිත ගුරුවරු විද්‍යා ගුරුවරු ඉංග්‍රීසි ගුරුවරුගේ විශාල හිඟයක් මේ පළාත්වල තිබෙනවා සමහර පාසල්වල විද්‍යාව උගන්වන්න ගැටලුවක් වෙලා තිබෙන මේ කලා විෂය පමණක් ඉගෙන උගන්වන්න වෙලා තිබෙන මේ ගුරුවරුන්ගේ තියෙන ගැටලුව ඒක ඇත්ත වශයෙන්ම ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒකට මේක හොඳ විසඳුමක් මේ e-learning නැත්නම් e-අධ්‍යයන ක්‍රමය හරියට ඒ හරි platform එකක් තෝරගෙන ඒකට හරි content එක දැම්මොත් ළමයින්ට මේ රජයටත් ඒ තියෙන ප්‍රශ්නේ බොහොම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. හැබැයි ඒ content එක හරියට හදන්න ඕනේ. ළමයින්ට කැමති හිතන විදිහට ඒ syllabus එක convert කරන්න ඕනේ. e-learning platform එකට හරියන විදිහට. ඉතින් එහෙම කරොත් ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊට පස්සේ සුහුරු පන්ති කාමර හරහා ඊට පස්සේ ඔය අපි දැන් ගොඩක් කතා කරන දෙයක් මම හිතන්නේ ටැබ් එක හරහා වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි සුහුරු පන්ති කාමරයකුයි ටැබ් එකයි දුන්නොත් ඒක හරියට කාර් එකක් දීලා පෙට්‍රල් දෙන්නේ නැහැ වගේ වැඩක් තමයි මට නම් පේන්නේ. එතකොට දැන් සමගාමීව වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරොත් හොඳ නැද්ද? එක පැත්තකින් ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ඊට පස්සේ ඊට සමගාමීව කන්ටෙන්ට්. ඒ කියන්නේ මේ අන්තර්ගතයන් සංවර්ධනය කිරීමේ වැඩසටහනකුත් අංශ දෙකකින් ඉදිරියට ගමන් කරනවා. එතකොට මේ දෙක එක තැනකදී මුල ගැසෙනවා. එහෙම. ඒක තමයි විය යුත්තේ. මොකද කන්ටෙන්ට් එක ඩෙවලොප් කරන්නේ නැතුව අනික් hardware equipment දුන්නයි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒතර වර්තමානයේ වන විට ලංකාව තුල මෙවැනි කියන්නේ උවමනාවක් ක්‍රියාවලියක් සිද්ධ වෙනවද? මොකද දැන් ඔබ මේ ශාස්ත්‍රය තුල තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ අඩු ගානේ පෞද්ගලික අංශයේ සමාගම් හෝ මේ සඳහා උනන්දු වෙලා තිබෙනවද? ඇත්තටම මට මේක තේරුනේ මම මගේ පාසලේ පරිගණක විද්‍යාගාරයක් කරගෙන යනවා. ඒ විද්‍යාගාරයෙන්
ඊට පස්සේ ඒකට තිබුණ උනන්දුව ගොඩක් වැඩි හින්දා ළමයින්ගෙන් අපි සුහුරු පන්ති කාමර දැන් 8ක් විතර හදලා තියෙනවා අපේ පාසලේ රත්නපුරේ. ඒ එතකොට ඊට පස්සේ අපි බැලුවා මේක හදලා මේකේ දැන් කොහොමද මේකේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ උගන්වන්න ළමයින්ට දැන් මේකෙන් හොඳ අවුට්පුට් එකක් දෙන්න ඕනේ කියලා. එතකොට දැන් ඔබගේ පාසල රත්නපුරේ ඇත්තටම මම හිතන්නේ ඉතාලම වැදගත්. මොකද ඔබ ප්‍රායෝගික අත්දැකීම් එක මේ කටයුතු මේ කතාව කියන්නේ. මොකද ඔබට දැනෙනවා මොකද ඔබගේ ඒ ප්‍රදේශවල මේ දරුව ප්‍රායෝගිකව මෙවැනි අලුත් පරිවර්තනයන්ට ගමන් කරනකොට විඳින අත්දැකීම ඔබ හොඳට දන්නවා. ඒක ඇත්ත වශයෙන්ම අපිට පේන දෙයක් අනික් අයට වැඩිය. මොකද අපි ඒ අත්දැකීම් ලැබපු කට්ටිය මොකද කොළඹට ආවහම ඒ දවස්වල අපිට පරිගණක ශාස්ත්‍රය ඉගෙන ගන්න ආවහම හරි අමාරු වුණා. දේවල් පළවෙනි ලෙක්චර් එක ඉංග්‍රීසියෙන් තිබුණේ. මම ස්කෝරින් අවුට් වෙලා NIBM ආයතනයේ ආවහම ලෙක්චර් එකට ඒක ඒ කියන වචන එහෙම අපිට තේරුනේ නැහැ මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ සෑහෙන උත්සාහය දැන් ඉතින් දැන් ළමයින්ට ඊට වැඩිය ගොඩාක් අවස්ථාව තියෙනවා මේ වගේ දේවල් හරහා ලොකු දැනුමක් ලබා ගන්න සහ මේ දියුණු පැතිවල ළමයින්ගේ මට්ටමට හරි දියුණු රටවල් ළමයින්ගේ මට්ටමට ඒගොල්ලන්ටත් යෑමේ හැකියාව තියෙනවා. මේ අන්තර්ජාල පහසුකම් වගේ දේවල් තියෙන හින්දා අපි ඒකට අවශ්‍ය මෙවලම් හරි මෙවලම් දෙන්න ඕනේ. මේ මෙවලම් වලට අවශ්‍ය දත්ත සපයන්න ඕනේ. ඒතර ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් සමාගම දැන් ඔබලාගේ සමාගම මේ අන්තර්ගතයන් ගොඩනැගීම සඳහා උනන්දුවක් දක්වනවද? ඔව්. අපි දැන් වුණේ ඇත්තටම ජයන්ත අපි ඔය e-learning platform එකක් හැදුවා වෙන වැඩකට. ඒ හැදුවේ ඇත්තටම වාණිජ මේ ප්‍රයෝජන සඳහා ඒ හැදුවේ අපි ඒත් අපි අර මම ඉස්සරත් ජයන්තත් එක්ක මම හිතන්නේ කතා කරලා තියෙනවා ව්‍යවසායකින් වැඩිපුර ලංකාවට ඇති කරන්න බිහි කරන්න අපි එක එක ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඉතින් අපිට තරුණ ළමෙක් හම්බුණා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ගමන්ම එයාගේ අයිඩියා එකක් තිබුණා e-learning platform එකක් හදන්න. ඊට පස්සේ අපි එයත් එක්ක එකතු වෙලා අපි කම්පැනි එකක් හදලා ඒ කම්පැනි එකෙන් එයා හැදුවා ඒ ප්‍රොඩක්ට් එක හදලා අපේ පළවෙනි කස්ටමර් වුණේ HNB බැංකුව. දැනට ඒගොල්ලන්ගේ ආයතනයේ 4000ක් පමණ සේවකයින් ඊට වැඩි සේවක ප්‍රමාණයක් මම හිතන්නේ දැන් ට්‍රේන් කරන්නේ මේ ප්ලැට්ෆෝම් එක හරහා. දැන් ඊට පස්සේ ජෝන් කීස් ආයතනයේ ලංකාවේ ඒක පාවිච්චි කරනවා. එක්ස්පෝ ලංකා ආයතනයේ පාවිච්චි කරනවා. ඒ වගේ විශේෂ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ ඩොක්ටර්ස්ලා ට්‍රේන් කරන්න විතරක් නෙවෙයි නර්සස්ලා සපෝට් ස්ටාෆ් ඒ වගේ හොස්පිටල්ස් වල ඉන්න තව ගොඩාක් ඉන්නවනේ. සර්ජරි එකක් එහෙම කරාම ඒකට ඒගොල්ලන්ව ට්‍රේන් කරන්න එහෙම මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනවා. ඉතින් අර අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන අඩුව දැක්කහම අපි හිතුවා අපි මේ ප්ලැට්ෆෝම් එක දෙන්න ඕනි ඒගොල්ලන්ටත් පාවිච්චි කරන්න කියලා. දැනට ඇත්තටම අපි ඒක ඉනිෂියේටිව් එකක් අරගෙන තියෙනවා. 9 පන්ති සිලබස් එක අරගෙන අපි ගුරුවරු කීප දෙනෙකුත් අරගෙන දැන් කන්ටෙන්ට් එකක් හදාගෙන යනවා. ඒක මම හිතන්නේ වගකීම් යුතු කට්ටියට ප්‍රසන්ට් කරන්න කළා පෙන්වන්න මෙන්න මෙහෙම මේක කළ යුතුයි කියලා. අවසාන මිනිත්තු ඔබට යමක් කියන්න තිබෙනවද? මට කියන්න තියෙන්නේ මට ඇත්තටම මේ ජයන්ත ඔබට සහ දෙරණ ආයතනයට ස්තුති කරන්න ඕනේ මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. එක්කම මං හිතන්නේ මේකට වගකිව යුත්තන්ගේ හරිය අවධානය යොමු වුණොත් මං හිතන්නේ රටේ අධ්‍යාපනය විශාල වශයෙන් වෙනස් කිරීමේ හැකියාවක් මේ තුළින් පුළුවන් වෙයි කියලා මං හිතනවා. අපි ඔබට බොහොම ස්තුතිවන්තව අපේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව. අපි අද සාකච්ඡා කළේ ක්‍රියේටිව් සොෆ්ට්වෙයාර් සමාගමේ අධ්‍යක්ෂ සුෂේන රණතුංග මහතා සමග. අද විස් 24 ව්‍යාපාරික සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.